ඔය කොයි තරුවත් කැමති සුපිරිම තැන 5 star. යන එන හිත නවතින තැන 5 star තමයි අපි මේ පටන් ගන්න තින්නේ පොඩි වෙනස් විදිය වැඩක් වෙන්න යන්නේ. ඔව් වෙනස් විදිය වැඩක් කියන්නේ මේක අපි ආරාධනය ලබා දෙන කෙනා තමයි සුපිරියටම කරගෙන යන්න ඕනේ. දැන් මෙතනින් පස්සේ අපි අපේ වැඩේ අපි පුංචි වෙලාවකට බාර කරන්න සූදානම් වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන තරුවකට. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙතෙන්දි තියෙන්නේ අපි මේ segment එක DJ segment එක. අපි ඉස්සරහට මේක ටිකක් වෙන විදියකට ඔයගොල්ලන්ට අඳුනලා දෙන්නම්. අද දවසේ අපි සම්බන්ධ වුණ මේ තරුතුනෙන් අපි දෙනවා මේ segment එක කරගෙන යන කාටද අපි ඊතෝර ගත්ත දිනේෂ් දිනේෂ් තමයි DJ දින්නා අද DJ name එක DJ දින්නා ඕකේ රයිට් අපි දිනේෂ් ආරාධනය කරනවා එන්න අපේ තැන බාර ගන්න මෙතෙන් පටන් ඔබට බාරයි බාරයි මේ අපි විශ්ව නිර්මාණය කළ අර්බුදයක් නම් නෙමෙයි ඒ නිසා අපි කියනවා මේක බාර ගන්න දින්න මං ඇවිල්ලා කවි වාට අරපු දෙයක් ඇති වුණොත් මට ඒක වගේ කියන්නත් බෑ. මොනවද කියන්නේ අනේ? ඔය දා ගන්නවද? ප්‍රසෙන්ටින් නම් නෝමල් ඉතින්. දින්නට නෝමල් වැඩ. හරි. දැන් ඊපස්සේ මගේ සම්බන්ධයක් මේ කතා වාරයට ඇත්තෙම නෑ. දැන් පටන් ගන්න ඕනේ මට. ඔය දැන් ඔයා වෙනවා කියන්නේ දැන්. 2 1 දැන් පටන් ගන්න. අද අපි එකතුනේ ආදරේ නම් නෝමල් ඇයි ඔය ඇන් ද ෆෝමල් කියන වැඩද? ඉතින් මේ අද තියෙන මට ආදරය ගැන ප්‍රශ්න අහන්න. ඉතින් මම ආදරයට ගොඩාක් කැමති මිනිස්සෙක් නිසා ආදරය ගැන ඇති වෙන්න අහන්න ප්‍රශ්න තියෙනවා. කවියෙන් නැති වෙන්න. ඔව් මා. හරි මුලින්ම කාගෙන්ද? ඕෂදි කියන්න. මුලින්ම ආදරය දැනුනේ කොයි වයසේද? මගෙන් අහන්නේ. ඔව්. ආදරේ දැනුනේ එහෙමයි. ඉතින් ආදරේ කිව්වම එක පැත්තකට විතරක් ඒක සීමා වෙන්නේ නැහැ නේ. ආදරේ ඉතින් විවිධ පැතිකඩ හරහා අපිට හම්බ වෙන අපේ අම්මා තාත්තගෙන් මුලින්ම ඊට පස්සේ ප්‍රේමවන්තයගෙන් ඊට පස්සේ ඒක හැරෙනවා ස්වාමි පුරුෂය කියලා ඊට පස්සේ ළමයින්ගෙන් ඉතින් ඒ වගේ ආදරේ විවිධ පැතිකඩ වලින් අපිට හම්බ වෙනවා. මම හිතන්නේ මුලින්ම අපිට ආදරේ හම්බ වෙන්නේ අපේ අම්මා තාත්තගෙන්. ඉතින් මතක තියෙන කාලෙක ඉතින් චූටි කාලේ ඉඳලම ආදරේ අපිට හම්බ වෙනවා. ජය වේවා. මයිසන මතක නැහැ. හරි. කවි මම කවිකින් ප්‍රශ්නත් දිහිනා යනවා. ඔබට කවි ගැන භාගයක් කියව දන්න හින්දා. ඉතින් කවි කොහොමද මේ දවස්වල ඔයාලට ජීවිතේට ලැබෙන ආදරේ? ගොඩක් සුන්දරයි කියලා මට හිතෙන්නේ නැහැ. මොකද ඔයාගේ මේ Instagram story මට පේන එක. නෑ ගොඩක් සුන්දරයි කියන්නේ තේමෙන්නේ ඉතින් අර ups and downs තියෙනවා හැමෝටම. මේ එුණාට නොසලී ජය ගන්න හැමදේම ජීවිතේ. ඉතින් ඔයත් එහෙමනේ ඉතින්. මමද? ඉතින් මට ආදරේ කිව්වොත් ප්‍රශ්න. සිංදු කියන නිසා අපේ පුතාට ඔයාව බන්ධන්න බෑ කියලා තියෙන දැන් තිබ්ල තියෙනවා. එතකොට තමනාද මාවත් අර නිකන් අර ෆුල් නිකන් හැමතිස්සම එළියේ ජීවිතයක් ගත කරන කෙල්ලෙක් ඉදිරියට පෙවුනට මං හැමතිස්සම ගෙදර ඉන්නේ. ඉතින් සමහර කෝල් කරලා ඔයා මෙතන ඉතියද කියලා අහනවා මං ගෙදර ඉද්දිත්. ඒ එහෙම තියෙනවා. සමහර විශ්වාස කරන්නේ අපේ ජීවිතයත් එක්ක ඒ පැත්තෙන්. ඉතින් මේ ගෙදරම ඉන්නවා කියලා හිතන්නේ නැහැනේ අපි. මේ එතකොට ට්‍රස්ට් ඉෂුස් උමුම තිබිලා තියෙනවා දේවා. නමුත් ඒ හැම දෙයක්ම පාස් කරගෙන දැන් ඇවිල්ලා ඉන්න තැනගෙන ඉතින් සතුටුයි. මොකද ඒ කියන්නේ අර ඒ දේවල් වුණ නිසා දැන් පොඩ්ඩක් මුලින් වැඩ කරනවා. හරි මට ඔෂදි අක්කගෙන් අහන්න දැන් ඔයා ඇක් කරන කෙනෙක්නේ. ඔව් දැන් ඔයා ආදරය කරන කාලේ හෝ දැන් ඔය වැන්දර පස්සේ මේ මට තියෙන පර්සනල් ප්‍රශ්නත් මම දැන් ඔයාගෙන් අහන්න. එතකොට දැන් ඔයා කාගේ හරි අතින් අල්ලලා හරි එහෙම රඟපාද්දී ඔයාට ඒ පැත්තෙන් ප්‍රශ්න එනවද? කියන්නේ
ඇවිල්ලා තියෙනවද නෑ කියන්න එපා නෑ 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 ඇත්තටම නෑ මොකද ඒක මම හිතන්නේ ආට නෙවෙයි දිනේෂ් ගොඩාක් අය තියෙන ප්‍රශ්නයක් මට මගේ ෆැමිලි ලයිෆ් එකේ මගේ හස්බන්ඩ් ගෙන් නම් මට මේ ඇත්තටම අද වෙනකන් එහෙම ප්‍රශ්න ඇවිල්ලා නෑ මම හිතන්නේ රෝෂන් දන්නවා ඇති මොකද මම රෝෂන් එක්ක අපි එකට වැඩක් කරා ඉතින් හස්බන්ඩ් ආවෙතත් ඉතින් යා ෆුල් සපෝර්ටින් ඉතින් ඒක මට මම හිතන්නේ මාර ලොකු ශක්තියක් මගේ මම යන ගමනට ඔව් මගේ මගේත් එහෙම ට්‍රස්ට් ඉෂුව එකක් නෙමෙයි මට ඉරිසියා හිතෙනවා මගේ මගේ පැත්තෙන් කතා ඒක මට තියෙනවා මම හිතන්නේ ගෑනුන්ට ගොඩක් ජෙලස් කියන මම ඉස්සර එහෙම නැහැ ඉතින් මම ගෑණින් නෙමෙයි මටත් තියෙනවා ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි එහෙම වෙන්නේ මං හිතන විදිහට එහෙම වෙන්නේ ආදරේ හිතට ගොඩාක් දැනුනහම වැඩි වුණාම සෙන්සිටිව් වැඩි වෙනවා හරි මේ මට ඉස්සර එහෙම දෙයක් තිබ්බේ නැහැ මට කිසි ප්‍රශ්න නැහැ ෆොටෝ දැම්මත් එහෙම කිසි ප්‍රශ්න නැහැ හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක අවුල් වෙයි ඔව් මට ඉස්සර එහෙම තිබ්බා දැන් පොඩ්ඩක් අඩුයි කියන්නේ ඉස්සර මට එහෙම ප්‍රශ්න තිබ්බා අදටම ඉතාලත අදට කියන්නේ මට ළඟින් ගියත් කියන අර කොස්සලඟින් මැස්ස යනවා වගේ තිබ්බා මට දැන් තියෙන්නේ දැන් මට තියෙන ප්‍රශ්න ටික අහගන්නවා ආදරේ ආදරේ දැන් මේ දැන් හිතන්නකෝ මං වා බඳින්න ගෙදරින් වාගෙන් අහනවා කියලා වාගේ අම්මා බලාපොරොත්තු වෙන දේවල් මොනවද වා බඳින්න ඉන්න කොල්ලගේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් මට ආදරේ නම් මාව ආදරෙන් බලා ගන්නවා නම් සහ මං කරන වැඩ කටයුතු වලට සපෝට් කරන දේ පමණයි ඒ සල්ලි ඕනේ සල්ලි නෑ මෙහෙමයි සල්ලි කියන්නේ අපි දෙන්නම ෆීල්ඩ් එකේ නං අපි දෙන්න සල්ලි හම්බ ගන්න කාලයක් තියෙනවා සහ අපි දෙන්නගේ අදහස් හොමාරු වෙනවනේ ඔයා මොනවද කරන්න කැමති මම මොනවද කරන්න කැමති එතකොට අපි දෙන්න අනාගතයක් ප්ලෑන් කරනවා සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව කැමති නැහැ පවුලේ අය කියන්නේ ආදර සම්බන්ධතාව වලට පැටලෙනවට මොකද ආදරය ගැන දන්නේ ඒ කරන දෙන්න පමණයි අම්මා තාත්තා යටතේ ඉන්නකන් අපිට ඒගොල්ලන් කියන විදිහට ඉන්න ඕනේ නමුත් කාලයක් යනවනේ අපි ආදරය කරලා ඊට පස්සේ අපි ගෙදරින් යන හරි කාලයක් යනවා එතකොට ඒ කාලෙදී අම්මලා අපේ අම්මා නම් මම දන්න විදිහේම ඉන්වෝල්ව් වෙන්නේ නැති කෙනෙක් සමහර අම්මලා ඉන්නයි මම ඉන්වෝල්ව් වෙන නමුත් මං ඒ අතින් ඉතින් වාසනාවන්තයි මගේ එහෙම තාත්තවත් අම්මවත් දෙන්නම කියලා එහෙම ඉන්වෝල්ව් වෙන්නේ නැහැ ඔයා ආදර කරන කෙනා එක්ක මේ ප්‍රශ්න මොනවා හරි ආවොත් ඔයා විසඳ ගන්න අපි ඕන වුණොත් අපි ඉන්නවා කියලා අම්මට ජය වේවා ඉතින් ඔෂදි අක්කර එහෙම තියනවාද ඒ කියන්නේ ඔයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ආදරය කරන කෙනාගෙන් මම විතරක් නෙවෙයි මං හිතන්නේ අපි හැමෝම ආදරය කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කිහිපයක් තියෙනවා නිතිය. එතන ප්‍රධානම දේ වෙන්නේ මං හිතන්නේ විශ්වාසය. විශ්වාසය කියන දේ මං හිතන්නේ මම විතරක් නෙවෙයි ඒක හැමෝම Tamanගේ පාර්ට්නර්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක්. මම හිතේ ඒක තමයි විශ්වාසය තමයි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන සහ එකිනෙකා අතර තියෙන තේරුම් ගැනීම. එතකොට රෝෂන් මොකද ඉදා ගන් සභාංගිය කෙල්ලෙකුට බෙන්නේ? අන්තිම ප්‍රශ්න විදියට ඉස්සෙල්ලම ආදරයක් පටන් ගත්තේ මොන අවුරුද්දේද මොන කාල සීමාවේද මොන කාල සීමාවේද කියන්නේ අවුරුද්ද මම 8 වසරේ 8 වසරේ ඒකේ මම පොඩි කතාවක් තියෙනවා ඒක කියන්න මම මේ කෙල්ලට කැමති හරිද මේ කෙල්ලගේ නම මදුෂි කොහේ ඉන්නවද කියලා මම දන්නේ මදුෂි අපි ආගෙන ඉන්නේ ඔයාගේ දිනේෂ් අයියා අවිල්ල දින්නේ ආදරේ ඔයාගේ දිනේ හරිද ඒකේ උනේ ඒ දවස්වල එක චොකලට් එකක් පාට මාරු වුණා මේ ආදරය අලුත්ම බෑ. ඊට පස්සේ මගේ පන්ති නිපුන් කියලා යාළුවෙක් හිටියා. දැන් මට කෙල්ලට කියා ගන්න තරම් මේ හයියක් නැහැ. නිපුන් කිව්වා මේකේ ටීවී ඇඩ් එකක් බලලා ඇවිල්ලා චොකලට් එක දුන්නම කෙල්ල කැමති වෙනවා කියලා. මගේ බර්ත්ඩේ එක දවස් ඌයි මම රුපියල් 5 දාලා 10 චොකලට් එකක් අරගෙන මම බර්ත්ඩේ එක වෙලාවේ ගිහිල්ලා කෙල්ලගේ මේසුඩින් තියලා දිව්වා. මමයි දැන් මමයි නිපුණු ඉර්ෂාඩ් කියලා යාළුවේ අහන්න කතා වෙනා වැඩේ කොට කෙල්ල සෙට් කියලා ඉන්නවා විනාඩි 5ක් විතර ගියාම කෙල්ලත් එනවා තව යාළුවෙක් එක්ක ඒ කෙල්ලගේ නම යාළුවගේ නම වත්සලා මමයි කකුල් දෙක ගාව ගැහුවා චොක්ලට් එක බිම ඊටස් දැන් මං හිත ප්‍රින්සිපල් ගාවට ඇයි කියලා ප්‍රින්සිපල් ගාවට ගියේ නෑ බෑ ඒ බෑ ඒ කෙල්ලම 10 වසරේ දී විතර මාත් එක්ක යාළුනා 8 වසරේ දී 8 වසරේ දී මගේ පාටියක් දැම්මට 10 වසරේ ආයේ යාළුනා මාව අතරලා දාන්න මැනිකකට පයින් ගේනත් වන්නා රයිට් දිනේෂ්ගේ මදුෂි කියලා තමයි අපි මේ විදිහට කතා කරේ ඊට පස්සේ මට කියන්න කවි මොන කාල සීමාවෙද සාමාන්‍යයෙන් පළවෙනි ආදරය කියන දේ හිතර දරුනේ
ඇත්ත කියන්න ඕන පළවෙනි ආදරය තමයි ග්‍රේඩ් 7 වල. හැබැයි ඒක හරියට ඒක කාල සීමාව දැනින්නේ ආදරය කරන්න පටන් ගන්න. හරි බොලන්න කියන්නේ අර අතින්වත් තල්ලන්න බයයි. දැන් දැක්කොත් හැංගෙනවා එහෙම. හරියටම කියලා ආදරේ කරලා ආදරයක් පටන් ගත්තේ 2014 මට අතුරදා. අපි නම් දැනුත් බොලඳ ඒවා මම නම් දැනුත් අපි නල්ලන්නේ බෑ. හරි ඔෂදි මම 10 වසරේ. ඒගොල්ලෝ ඔක්කොම මේ පාසල් ප්‍රේමෙන් තමයි වැඩේ පටන් ගන්නේ. නියමයි නියමයි හොඳයි. මේ ඔය ආයුණට වැරදියා. ඒ මොකද වැරද්ද? 8 වසරේ. ඔයා තමයි ඉස්කෝලේනේ. මට ඉස්කෝලේ. මට අනිතේ මික්ස් කෝ. එහෙම ස්කූල් ඔයිස් එක එහෙම නෑ. ඒ කියන්නේ අර සමහර ඉන්නවා ඉස්කෝලේ අර බොයිස් ස්කූල් එකේ මට එහෙම ඉඳලා නෑ. දැන් ඉත ඔයාලා හිතනවා දැන් 8 වසරේ try කරන්න නැතුව 10 වසරේම try කරා නම් ඉවරයි කියලා. 10 වසරේම try කරන්න මම ඒක ලා ජීවිතේ try කරන්නේ. FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number 1 radio station. ආදරේ මිසයි අහන්නේ.